අද වෙනකම් අපිට සහනයක් ලබා ගන්නට ක්‍රියා කරපු මේ රටේ වෛද්‍ය වෘත්තියටත් ඉදියන්ටත් අනිකුත් සෞඛ්‍ය සේවකයන්ටත් සනීප ආරක්ෂක නිලධාරීන් ඇතුළු ඒ පරීක්ෂණ පිරිසට ග්‍රාම නිලධාරීන්ටත් පොලිසියටත් මේ ස්තුතිය මම මෙතන ප්‍රකාශ කරනවා අපිට මේ කණ්ඩායම අමතක කරන්න බෑ මම අනිත් අයගේ දිල්ලා සිටින්නේ තමන්ගේ උත්ග්‍රතාවය ඒ අයට දක්වන්න කියන මේ කාලයේ තුලදී අකණ්ඩව ක්‍රියා කරපු නිසා අද අපේ සෞඛ්‍ය සේවකයන් මහන්සි වෙලා විහෙස වෙලා ලෙඩ වෙලා මැරිලා දැන් කඩාවැටීමකට එන්න පුළුවන් ඉංග්‍රීසියෙන් කියනවා නම් the health sector has reached its tipping point අපි එහෙනම් මේ අය ආරක්ෂා කරන්න පුළුවන් එකම මාර්ගය පොදු ප්‍රතිපත්ති මාලාව ඇති කරලා හැම එක්කෙනාම පිළිඅරගෙන ඒ සඳහා අපි සැලසුම් ඇති කිරීම අන්න ඒ මාර්ගයෙන් පමණයි අපිට මේ තත්ත්වය නවත්තන්න පුළුවන් අලමුයෙන්ම වෛද්‍ය උපදෙස් අරගන්න තාම වෛද්‍ය උපදෙස් අනුව සම්පූර්ණ වෛද්‍ය උපදෙස් අනුව අපේ ආණ්ඩුව ක්‍රියා කරලා නැහැ අනිත් අතට මලේසියාවේ වෛද්‍ය උපදෙස් දුන්නේ ගමන් දවස් 14කට මුළු රටම වහල දැම්මා ඒ වගේම මේ අවස්ථාවේදී අපිට වුවමනා එන්නත් ප්‍රමාණය අපි ලබා ගන්නට වුණා විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය එන්නත් ලබා ගන්න කිවිසුම් අත්සන් කරන කිව්වේ අවස්ථාවේදී ෆයිසර් සමාගමේ යෝජනා ඉදිරිපත් කළා දෙසැම්බර් මාසයේ අපි දැන් ක්‍රියා කරන්නේ මාස 7ක් ගියන් පස්සේ පමණයි ඇයි ඒක සිදු වුනේ මේක විශාල අපරාධයක් දැන් අපි එන්නත් මිලදී ගන්නවා නම් ඒ සමාගම් වල මිලලත් නියෝජිතයන්ගේ මාර්ගයෙන් පමණක් මිල දීලා ගන්න. අනිත් අය මෙතන ඉන්නේ යම් කිසි දෙයක් හම්බ කරගන්න. මේක මුදල් හම්බ කරගන්න ස්ථානයක් බවට පත් කරන්න එපා. අනික ලෝකේ දැන් අවුරුදු 12ට වැඩි ළමයින්ටත් එන්නත් දෙන්න තීරණය කරලා තියෙනවා. එහෙම සිදු වෙනවා නම් අපිට ඕන එන්නත් ප්‍රමාණය කෝටි 3 ඉඳන් 3 මාර දක්වා වැඩි වෙනවා. लबा अतिरिक्तमेंटी ලබලා දෙමු. එහෙනම් මේව පාලනය කරන්න තියෙනවා. අපිට තියෙන්නේ එන්නත් සියලුම ලබා දෙන්නතුරු මේක පාලනය කරන්න. ඒකට වැඩසටහනක් තියෙනවා. WHO ආයතනයෙන් මේ සඳහා පාලනය කිරීමට උවමනා උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සියල්ලම ක්‍රියා කළා නැහැ. ඒ වගේම දකුණු කොරියාවේ උදාහරණයක් ගන්න පුළුවන්. මහා බ්‍රිතාන්‍යයේ දෙවනි වටේදී පාලනය කරන ක්‍රමවේදයෙන් අපිට උදාහරණයක් ගන්න පුළුවන් ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී එහෙම සැලසුම් තමයි අපි හදන්න තිබෙන්නේ තුන්වෙනි එක අනාගතය ගැන හිතන්න ඕනේ මේ කොවිඩ් මාර්ගනේ නැත්තම් මේ වෛරසය පාලනය කරන්න තාම වුවමනා බෙහෙත් ඖෂධ හොයාගෙන නැහැ අමාරු හිතන්නේ 2023 ඉතර වෙයි කිය. අමාරු කියන 2024 කියන. එහෙනම් එහෙම තත්වයකටත් අපි විශේෂයෙන්ම සූදානම් වෙන්න ඕනේ. ඒ කාලෙට උන මුදල් ප්‍රමාණය ගන්න අපි හිතන්න ඕනේ. අද කෑම නැති විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ආදායම් නැති අය ඉන්නවා. ඒ වගේම මේ සඳහා පිට තියෙන උපකරණ PCR උපකරණ අනික වෙන්ටිලේටර්ස් අනික සියල්ලම ලබා ගන්න අපිට කාලෙ තියෙනවා. නෝනනම් මධ්‍යස්ථාන ගන්න
වැඩි කරන්න පුළුවන්. ඒ වගේම අපේ පරිේශන සඳහා දැනට තියෙන MRI ආයතනය ශ්‍රී ජයවර්ධනපුර ආයතනය තවත් ශක්තිමත් කරන්න. අපිට වෛරෝලොජි රසායනාගාරය වමන. ඒ වගේම කොළඹ පේරාදෙණිය රුහුණ යාපනයේ ඒ රාගම ඒ ඒ විශ්වවිද්‍යාලවල දැන් තියෙන පරිේශන සඳහා තියෙන උපකරණ අනිත් පහත්කම් තවත් ලබා දිය යුතුයි. එතනින් අපිට පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම වෛද්‍යසිය පිළිබඳ මේ මේ කලාපය ගැන වෛද්‍යසිය පිළිබඳ ඒ සඳහා ඉන්දියාවෙන් තමයි වැඩිම පරිේශන කටයුතු කරන්නේ. මහා බ්‍රිතාන්‍යත් කරගෙන යනවා. චීනෙත් කරගෙන යනවා. මෙහෙම රටවල් කීපයක් තියෙනවා. ඒ රටවල් සමග ඒ පරිේශන ආයතන සමග එකතු වෙලා තමයි අපි ක්‍රියා කරන්න තියෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඇස්ට්‍රාසෙන්සා සමගත් මේ සම්බන්ධයක් ඉදිරියට තියෙනවා. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මේ ගැන පොදු ප්‍රතිපත්ති මාලාවකු සැලසුම්මුත් කිතුම් පත කැබිනට් මණ්ඩලයෙන් තීරණය කරන වෙන කාගවත් වැඩක් නෙමෙයි. ජනාධිපතිතුමයි කැබිනට් මණ්ඩලය ඒක තීරණය කරන්නේ. ඒක තීරණය කළා අනික් පක්ෂ නායකින් ආණ්ඩුවේ නැති පක්ෂ නායකයෙක් සාකච්ඡා කරන විපක්ෂයක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන එක උදව් කරන්න යුතුකමක් තියෙනවා. ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ ව්‍යාපාරික අනික් අය සමඟ සාකච්ඡා කළා. මම හිතන්නේ මාසයක් යන්න ඉස්සෙල්ලා අපිට විශේෂයෙන්ම එම හොඳ සැලැස්මකට එකතු වෙන්න පුළුවන්. එතනදී අපි මතක තියාගන්න ඕනේ මේ සඳහා වුමනා නීති සමත කරගන්න. මත වෙනකන් ඉකල්ලාන අනිත් රටවල් සියල්ලම ඒ වැඩ කටයුතු කරලා අවසන්. එහෙනම් අපි ඔක්කොම ක්‍රියා කරනවා නම් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලන සිටිනවා අලුමුවෙන්ම මේ පිළිබඳ ඉහත සඳහන් විදියට ඒ සැලසුම් කෙටුම්පත් දෙන්න. Breaking.lk